මේ වීඩියෝ එකෙන් අද අපි බලමු ගෙදර තියෙන ටෝස්ටර් එක පාවිච්චි කරලා තේ වේලාවට ඉක්මනින්ම රසමරස කේක් හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා අවශ්‍ය දේවල් තමයි මෙතන තියෙන්නේ. මේවා පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ කේක් එක හදන්න අද අපි අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 125යි බිත්තර 2යි සීනි ග්‍රෑම් 125යි දිය කරගත් බටර් මේස හැඳි 5යි ලුණු තේ හැඳි භාගයයි එවැගේම වැනිලා බේකින් පවුඩර්. මුලින්ම පිටි මේ විදියට පෙනේරයකට දාලා ඒක එයට බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් එකතු කරන්න. එකතු කරලා පිටි ටික හොඳින් හලා ගන්න. පිටි හලා ගත්තට පස්සේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන එයට සීනි ග්‍රෑම් 125 එකතු කරන්න. ඊට පස්සේ එයට දිය කරගත් බටර් මේස හැඳි 5ක් එකතු කරන්න. ඊළඟට බිත්තර 2ක් එකතු කරන්න. එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණය අපි කලින් හලාගත්ත පිටි මිශ්‍රණයට එකතු කරන්න. එකතු කරලා එයට ලුණු තේ හැඳි භාගයක් එකතු කරන්න. ඊළඟට වැනිලා තේ හැඳි 1/2ක් එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරන්න. මතක තියාගන්න කලවම් කරනකොට මේ විදියට එක පැත්තකට කලවම් කරන්න. ඉතින් ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. මේ විදියට හොඳින් කලවම් කරගත්තට පස්සේ toaster එක අරගෙන toaster එකේ මේ විදිහට දිය කරගත්ත බටර් ස්වාපය ආලේප කරන්න. ඊට පස්සේ අපි කලින් හදාගත්ත මිශ්‍රණය මේ විදිහට දාගන්න. මිශ්‍රණය දාලා ටෝස්ටර් එක ඔන් කරලා මිනිත්තු 5ක් තියන්න. මේ තියෙන්නේ මිනිත්තු 5කට පස්සේ අපේ කේක් එක. ඔන්න දැන් අපි කේක් හදලා ඉවරයි. ඔයාලත් මේ විදියට කේක් එක හදලා බලන්නකෝ කොච්චර රසද කියලා. ඒ වගේම මේ කේක් එක ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක පිළිබඳ ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා.